ල්ලි ේත්‍රයේ ශේෂ ආයතන වන බැංකූ මෝල්්‍ය ආයතන ශුද්‍රමොල්්‍යයා යතන පිළිබඳව කතා බාකිරීමේදී රටේ ජනතාවත් තමන්ට ලැබෙන සේවා පිළිබඳව ඒ ප්‍රගතිය ඒ ආයතනවල දියුණුව පිළිබඳව විශේෂකාරණා දැනුවත්ීම වැදගත් වෙන නිසාම පිසූදාන වෙනවා සිකරදා නුගසවනේ ෘතිය බැංකුකරුවන්ගේ සගමයේ වාර්ෂික සමුලුව පිළිබඳව ඔබ දැනුවත් කරන්න විශේෂන බොබ බැංකුව සම ගුණු දෙනු කර පාරිභෝගිකෙක් විදිට බැංකුවතුළින් ලැබෙන දායකත්ය බැංකූිය ප්‍රගනය යම්තාතුර දැන ගැ දක ේද ඔබට ර කර එක් වන ෙට . එවුවෙන් සහාගේී වෙන විශේෂ සමුත්තන් පිළිගන්න ි ස දානම් ේෙන්නේ. ැංකු සහමල්ල ලඹනනා කරන උපදේශන අධ්‍යන පර්ේෂණ ආචරය විරලිදි සිල්ලා මැතින අදවසේදී සහභාගී වෙනවා මෙම ෘතිය බැංකරන්ගේ සංගමේ වාර්ෂක සමුලූ පිබඳ බට තරතුර කතා අභා කරන්න දැනුවත්රන්න ඒවාගේම සල්ලාන් බැංකේ ප්‍රදහන අවදානම් නිලධරරි අනුල් ප්‍රනාන්ති ැත්තුමත් එකතුේවා. අයිබෝවන්ත් සබදේශනක් දෙන්නට. අ මෙම කැම ආා විරලද සිල්ලා මැනෙන් දැනගන්න ඇතටම ෘතිය බැංකරගේ සංගමයේ ඉතිහාස දශක තුනක් විතර ඉතිහාසයක් තියවාන වර. දනකට වැඩි ලයක් කොයි වගේ අවස්ථාවක්ත ලැබෙන්නේ මෙවර සංගමේ ප්‍රධහන සමුලුවෙන් කියන කාරණේ ම කැති ඔබතුමගේ මලිම ම සන්න. පටගතන අපිතාරම් පගතන පට අර්ගන තියන්නේ. හොද කතාකර ඒ සම්බන්ධෙන් ඇත්තටම අපි දැන් අපි ආයතන අමි ගෙවන්නේ අවුදුත් තිස් දෙවනි අවුරුද්ද. අපි මුලින්ම පටන් අරගන තියන්නේ. හඟක්ම පොඩි සංගමයක් හැටියට නමුත්දැන් මේක දියුණුවත් එක්කම ගොඩක් මයිතනි ප්‍රධාන වැඩම් ඩක්ට විරලේ බොහම ස්තුති මහිතනය සිතර මගේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. අපේ සංගම ඉතිහාසය දස තුනකට එහාට විහිද යනවා. ඒ ඉතිහාසය අසුව දසක අගබාගේදී අසුවද අගභාගේැන මේලටේ බැංකුක්ෂේත්‍රයේ සංකත්‍රී සමයක් කියල මංහිතනවා. මොකද මේර ශ්‍රේෂසයට සම්බඳ ලොකු අනපනත් සම්ම වනේ කාලේ එක බැංකු පනත දස්නම් සේ අසුවට ඊට පසේ දැනට කත්තාබහට ලක්වල තියෙන්න්න බැංකු මග අයකර ැීමේ විශේෂ විධාන පනත්ේ දස්නම්ේ අනුවේ දාවේ හැබැයි අතබහත් ලක්ක තිබ වාසුවේ. දසක අගභාගය ඊට පස්සේ මේ රටේ බැංකු වලත් ලොකු වෙනසක් ඇතිවුනා විශේෂයෙන්ම බැංකු වල තිබ්බේ ඒ ඇනනි වැඩ කරන විදි. ඒ අපි ගොඩක් පොත්පත්තමයි භාවිතා කර ගිණුම්රනේ ද. එතකොට බැංකු ගඩක් ඒකොළන්ගේ ප්‍රධාන සිිස්ටම් සොකම කම්පියුට කරණය කරා. එතකොට මේ මේ තුළින් රටේ ලොකු වෙනසක් ඇතිවුුණා. එක්කම තමයි එතකොට මේ ඔගලන්ට දැංගෝය තියෙන ඒTMකැන්ස්වන් කියිය ටෙලර්මෂින්ස් ලකාවට හඳුනා දුන්න තොව කාලේ. ඉතින් මේ කාල පරාසතුන තමයි ශ්‍රී ලංකා වෘතිය බැංකුකරුවන්ගේ සංගමයේ උපතස් සිදුවෙන් දස් නම් සසිාසවාටේ ජූලි මාසේ. ඉතිං ඒකෙදදි ගොඩක් ඒග මූලික පර අරමුණ වනේ විශේෂයම බැංකුකරුවන්ගේ අධ්‍යාපනය එකළගේ ෘට්ිය මට්ම ඉහළ නැන්වීම. ඉතින් අපි සංගමයක් විදට ඉදිරියට ආයි දස්කම්ි අනුවට ඇති දසවනංගත්තරය තියෙනනකොට එක ඉතා ඉහ දින තුනක සමත්‍රණයක් වෙදට එක පැත්තුවා. ඒට ප්‍රධාන අමුත්තාාව වුණේ එංගලන්තයේ ක්ල බැක්ක සබතිතුමා ඇන්ු ක්ටන් ැතිතුමාවා ඉතින් එද නේය අනුව අටේ තලඒ අනුවටේ තිබබේ සමන්ත්‍රනයේදී තේමාව වනෙත් දෙදාහෙගේ එහා සහස්සේගෙනලක බාපොරත්තු තිබවරටේ ජනතාවට දෙදහෙගේ එහ බැංකු කරනය කියෙන කරණාවමත්තෙන් තමයි මේක තිබබේ. එදා පටන් අප දෙදස් දහනමේ වෙනකං වාර්ෂිකව සම්මේන්ත්‍රණ පාතල තියවා. ැතිද ාර්තුම වෙත යොව හොඳ හැදිලිලීමති පසුව මෙවැනි සම්මලු සහ පර්යේෂන පැත්තිීම ැංකු ශේෂ්‍රයට ලබාදිලතින දායිකක්ත්වය කුමක්. ඇත්තරම කියනවනන් සිතර අපි මේමිච් කල් ඒ ගැන. අපරිෙක්ෂණ අංශයෙන් පරීක්ෂණ වැඩිය පවත්වල තිබු ැ බැංකු ශේත්‍රයේ බැංගු හා මුල්්‍ය කල්මන කන්න ශේස්ත්‍රයේ නමුත් මෙවර අපි හිතුව විශේෂන්ගයක් කැටියට අපි එකතු කරන්න අපේ සමුළුවට පර්යේෂණ පත්්‍රිකා බැංකු මුල්ල්‍ය ශේත්‍ර සම්බන්ධ පරියේේෂණ පත්‍රිකා ඉදිරිපත් කරලා ඒකේ ඇගේ විමක් කරන්න. එහන්දා අපි මේ පාර අපි ඉදිරිපත් කර විශේෂ බැංකු හමමුල්ල්‍ය ශේත්‍රය සබන්ධ විශේෂ අංශ පහ ක අපි තෝර ගත්තා ඒව තමයි ඩිජිටර් කරන සහ සයිභාරක්ෂාව නයදීීම වෙළද මුූලයන තන්ත්‍ර එඩ් ෆයිනන්ස් කරන්නේ මනුව සම්පත්කාල් බලා කරනය සහ නීති සහ රිගුරාසි. කියන ඒ ප්‍රධාන අංශ පහ යටති. අපි ඉරිපත් කරන්න කියලාි ආයතන හරහා අපි ඉල්ලවා මේ බැංකු හා මූල්‍ය ශේෂත්‍රයේ නිල්ධාරීන් අතරට සහ අධ්‍යාන අන්සය එකනේ සියලුම විශ්වවිද්‍යාල හරහා. අපිඒට පත්ත්‍රිකා කැදෙව්වා තැපිට හුගත් සතුටයි කියන්න අප එක හුගක්ම පත්‍රිකා අපිට ලැබිලා තිබුණ හුඟක් උසස් තත්වේ පත්රිිකා එහින්ද නමුත් අපිට මේ තියෙන වෙලාවකල්වනා කරගන්න ඕන නිසා. අපි ඒෙන් පත්‍රිකා හතලිස් සතරක් තෝරල මේ වෙලාවේ මංහුක් ස්තුතිවන්ත වෙනවා ශ්‍ර ජාධනකර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පශ්චාත් තුපාදී අධ්‍යත් කල්බනා කරන මදධ්‍යස්ථැන තැ පි අයම් කියන්නේ ඒක පර්ේෂණ මධ්‍යස්ථානය බාර ආචාර නිලක්ෂි ගල හිටියාව. ඇතුළු විශ විශේෂ අධ්‍යාපන සමාලෝචන මණ්ඩලයක්. අරහා තමයි අප ඒ පත්‍රිකා හතලි සතරින් තෝරගත්තා හොඳම පත්්‍රිකා දහයක්. මේ අංශ නියෝජනය වෙන්ඩ. ඊට ඒ පත්‍රිකාවලෙනුත් අපි ප්‍රධානම් හොඳම ඉදිරිපත් කිරම් පහක් තෝරල අපි ඒ පහත් තමයි මේ පර සම්මන්ත්‍රනයට ඉදිරිවත් කර ම කමතය බතුමාන්ගේ දැනගන්ද මේවර සම්න්ත්‍රනය හමේ ඉදිරිපත් කනේ පර්ේශණ වාර්තාාවලින් ඇතරම ශිලංකාව බැංක්ෂේට ල දායිකරයොක්ද ඔ මඟිතනව ලොකු දායකත්් කයි කියල මකද අපේ රටේ දැ බැලුවොත් අප රටේ සාරක්ෂකතාවය සයට අනුවට වැඩි. අපි ඉතාමත් දියුණු මටමකිඉන්නේ. හැබැයි අප මූලේ සාරක්ෂිකතාව බැලුවොත් සියයට තිය හතලියවගේ ඩුමට්ටමක යනෙ ම එකක් අදහස් කරන්නේ ජනතාව තුළ බැංකු වල තියෙන එක දෙ සේවාවාන් පිළිපක් තියෙනවා අවබෝධය. ඊටත් වැඩ එතතින හට ියොත් බැංකෝලින් කරන්නන්නේ මනා ද කියලා අපි බැලුවත්. බේතන තියන අවබෝධය මට හිතෙන විදිට ගොඩා කඩුයි. අපි දැන් සමාජයේ සමහර වෙලාවට මතවල් අපි දැකල තියන මේ පහුගේ කාලේ සමාජගත වෙනවා බැංකොල ලාබේ අධිකයි කියලා. බිලියන ගනන් කියලා. නමුත් යතාාර්ථය අප මේ. ි හොඳට තේරුම්ගන්නවන මේ රට ජනතාවගේ ගොඩක් මුදල් මේ බැකොල තමයි තියන්නේෙ ස්වලංකායි වානි බැංකු විහතරක් තියෙනවා මේ ජනතාව ට්‍රීලියන නමේ දසම දෙක මුදලක් තන්පත් කර තියෙනවා. ඉතින් බැංකුවලල්ට ලකු වගකීමත් තියෙනවා මේ මුදල් හරියටට අරක්ෂා කල්ල ඒකොලා අපි බැංකුවලිංක් පොරුන්දල තියෙන ඒක වාර්ෂික පොලි ජනතාවට ගෙවඩ. තින් එතකොට අපි ොලනය තිබ්බ කියල කවදාවත් අපේ ගන්ටන කරවන් හල හරවලයවලනෑ අ පුදගල අප න අයගේ වලන හෙද අපට මෙචරගාගේ වන්න බැකල බැන්කොලින්ගේ තමන්ගේ ආදායමෙන් ඒ ඒ තියෙන බොල්නය අපි බයවෝ කරගන්නවා. ඉති ඒකොට මේරටේ දැන් මූලක්ෂේත්‍රය ලොකුව ප්‍රසාරණයක්ේ කියන පිබිදීමක් වෙලා යනව පහුගේිය අු දශක තුන තුළලා ඉතින් මේවා ඇදි වෙන්න ඉතින් බැංකෝල තියෙන ඒ කොළන්ගේ ගිනුම්මත් සෑහෙන ප්‍රමාණකය ලොකු වෙලා තියෙනවා එතකොට මේන අගේයක්ක් විදර බැලුවත් බිලියර ගාන කියනක හරි ලොකු ගණක් බිලියදායක් මේ රටේ ජමතාව රුපියල් පනස්දහ පඩිගන්න වහසික ආදැම තියෙන හරි අඩුයි ඉතිං මේක පැලුවම මහාලොකු කන්දක් වගේ හැබැයි ඒවුනට ඒකේ ඇත්තම බැලුවොත් මේ වත්කම්මත ලැබෙන ආදෑම සීර දෙකට වැඩි ආඩුයි හරි පොඩි ප්‍රමාණයක් තියෙන්න්නේ. ඉති මේ මූලශේෂත්‍රයේ ස්ථා ඊතාවය අපි ආරක්‍ෂා කරන්න ඕන. මේක තිබ්බොත් තමයි මේ රටේ කර්මාන්තවලට බැංකොලේ අය දෙන්නේ. එතකොට පුද්ගලන්ට තමන්ගේගේක් හදාගන්න කාරිකක් ගන්න තමන්ගිහික් නයිමුදල ලබාගන්න පුළුවන්. එතකොට ගොඩක් අයක සිහි ඔක්කම තියනෙ බැංකොල තැන්පත් කරල තිර මුදල්මත ඒ තියෙන් ඕන. නැවම ලංකාවේ ැ ක් ම ගද කර ග බැංකක් කිසර හිටගත් මගේ මුදලමට ප ද ක ලෝකය කිසිු බැකට මගේ වන්නබ. මොකද ඒක ඒ හහිදමි අපි ගැන අවබෝධය මංහිතන්නේ හැමෝමතුල තියෙන් ඕන ඉති මේ වගේ. සමන්්‍රනයක දී අපි විශේෂෙන් ලාපරත්තයනීමේ බැංකු පිබඳ ලොකුග අධ්‍යනයක් කරලා මක දප්ට බිහමේව කරන්න ැරුණන කලින් තිබ සමල්ල අපිකර ඒක ශේත්‍රවල ප්‍රවිනෝ ගෙනාල එකකුලන්ට කතාා පාත්තලා. ඒ සමලු ඉවර කර එතකොට මේවුද්දෙ දැන් ලෝකේ ඉතිහාසතේමේ මේ ලොක්්ඩවන්ස් යකොට මයි කොඩා මිනිස තනමගේ වලල්ටල හිතල එක නිර්මාණ ශීලත්ය එල තැනලා තියෙන තින් පහුගිය අවරුද්ධම අපේ රථේ බැංකූවල ශේස්ත්‍රයයටත් ලොකු අවස්ථාතිබ සමන්ගේ තමන්ගේ ප්‍රවිණත්වය තියෙන ශේස්ත්‍රවල හොඳට හිතල බාලලා ඒන ශේත්‍රය දියුණුව පිණිස තමන්ගේ අදහ මතවාද ඉදිරිපත් කරන්න. ඒවගේ කත්ව දැන් වෙලා තියන තින් මේක මංහිතනවා ඉදිරයේ. ට ගොඩක් ලොක පිටුහලක් වෙයි ඒකළන්ගේ කටයුතු පවතාගෙන න්න තොට සමාජයත් මංහිතන බැංකූ කරන්න මොනාද කියලා. ලොකු අවබෝධයක් එන්න ඕන කියලා මීට වැඩිය අවබෝධයක් එන්නෝ නමකද හැබෝම එක දැනගන්න තර්මට මේ රටේ දියුණුවටත් ලොකු පිටුහලක් වෙන කියලාමං හිතනවා හ දැන්න ආචාර්තමය විශේෂෙන්ම මේ බැංකු පද්ධතිය මුූලි ශේෂත්‍රී ඉන්න මානව සම්පත, නිලධාරී ම්ඩලය දැනුවත් කිරීම පවතින තාක්ෂණයේ දියුණුවත් එකම කොයි තරම්ම් බැදගත්ද මෙවර පර්යේෂණවලින් සහ ප්‍රධාන සමුලුවෙන් පසුව. මොනවගේ අදැකීමද මානව සම්පත ලැබෙන්න්නේ බැංකු ශේත්‍රේ ෘර්තිකයන්. ංගිත්තුනා එක අලුත්ම දෙසකට නැමරුවයි කියලා. මොකද මේතා කල් පරිේක්ෂණ මට්ටමින් එතරම් උනන්දුවක් තිබුන් නෑ බැන්කු ශේෂ්ට ඉන්න හංගක්ම වෘද්ධීක මටම ඉන්න නිල්ධාරන්. නමුත් මේ දැන් අපේ සමලුව හරහා. ලොකුන් අන්දුවක් ඇතිවුුණා බැංකුෂ ත්තේ නිධාඩින් අතර මේ පරිීක්ෂණ කරාන්න. යාල පරීක්ෂණ ඉදිරිපත් කරා නමුත් මේ අපිට ප්‍රයෝගකිව පිටුහල් වෙන අංශහරහා පරීක්ෂණ කරලා තිබුන්න. එනිසා නත් කනාකාරුණ අංශවලින් මේ දියුණුව තවතුරටත් ඇති කරයි කියලා අපි බලාපපුරොත්තුවේ නොසංගම මේ හැටියද. එකට අපේ උදව හැම තිස්සම අපි ලවාදෙනවා. ැ අම්්‍රපැත්තුමන මේවර සම්මුලේ විශේෂත පිළිබඳවෆි කතා බහ කරා දැන් වස්සර තිහකට වැඩිකාලයක් තුළදී ඔබේ සංගමය රටට ලබා දුන්න දායකක්වය සහ. මෙවර ලැබෙන විශේෂතය පිබඳවතුම සඳහන් කරාන කවදද කොහේ දද පැවැත්වවෙන්නේ කෞදමහි ප්‍රදහන ආරාධීතය සහහිදා දවසේ වැඩ සටහන් පෙ න මතක් කරම්. මම එක කියන්න මේ සමුළුව තියන්නේ කොළඹ හිල්ටැන් හෝටලේ එන සුදා එකැන මාර්තුමාසි විසිද දෙවනිදා එක් දින සමන්ත්‍රණයක් මේක ප්‍රධාන මුත්තාාව න්නේ මහ බැංකුවේ අධිපතිතුමා දේශමාන්‍යය මහාචාරය WD නක්්මන් මැතිතුමා එතුමාගේ පැමිණීමෙන් පසුව ප්‍රධාන දේශනය එතුම කරනවා හිට පස්සේ උදෑසනවරුවයේදී තියෙනවා ඒවගේ කතිකාවල්තුුණක් පලවෙනි කතාව කරන්නේ කොළඹ විශ්ව විද්‍ය्याලයේ ආර්ථිකාංශය ප්‍රධානී මහචාර්ය ශරිමල් අබේ රත්න මැතිතුමා ඊට පස්සේ ආචාරය ඩ චාවාදන විජයවවාදධන මැතිතුමාගේ සහ බෝस्टටන් කල්සල්ටර්න්සි ගරුप කියලා එක ලෝක ප්‍රසිද්ධම උපදේශන ප කැම්පැන එකක් ඒකොළන්ගේ ඉන්දියාවේඉන්න ඒකළන්ගේ මනජෙන් ඩිරෙක්ටත් ඒ මේ අපිට ඔන් Onlineයින් තාක්ෂණය ඔසේ සහභාග වෙලා කතාව පවතන ඊට පස්සේ දෙවනික සේෂණ එක ඉදි තියෙන්නේ මේ පර්ේෂණ වාර්තා පහ ඉදිරිපත් දැක් ඉදිරිපත් කිරීම. ඊට පස්සේ දිවාආහරෙන් පස්සේ පලවිනි සැසයේ දිතියෙන්නේ දැන් අමතු මේකකිවවා දැන් මේක ශ්‍රීජාවදනපුර විශව ද්‍යලේ පශ්වත් උපාධ කළමනා කරන්න අතන කැන පොස් ජ Institute of management පIM කියලා. සාමාන්‍යයෙන් දාන්න එකොල්ලොන්ගේ පර්ේෂණ වාර්තා දෙකුත් මේකද ඉදිරිපත් කරන. ඒක ලංකාවේ මහල් නිවාස පිළිබන්ඳ ප්‍රගතියයි ලංකාවේ එකන බැංකුුණුවවන මූල එතන පිළිබඳ කරපු අධ්‍යයනයකුත් මේ සම්මුලුවට ඉදිරිපත් කරනවා. ආචර්තමය දැන්ඟ මෙ වැනි සංගමයක් විශේෂයෙන්ම වරෘතීය බැංකුකරුවන්ගේ සංගමයේ රටේ අනිකුත් ජනතාවට ලැබෙන දාාකතයේ මෙවැනි සමුලුවකින් පසු ලබද දෙන අදැකින්ම් ල පර්ශෂණය කොහම දබතුමල බලාපපුරත්තයන ටේ සමස් සංර්ධනයට යොදවන්න. හැම අවස්ථාවම අප සම්මුලුවෙන් පස්සේ අපි සමුුව හරහාගේන්නේ තේමාවක් හැටියට ඇත්තටම දිනදා තියන ඒ අවස්ථාවේ සාමාන්‍ය ජනෝතාවට අපේ මුල්්‍ය. කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය අංශයක් තම අපි තෝරගන්නේ. ඒ විදියට අපි සමුලුව ඉවර වෙනකොට බැංකුවලට ගහගක් හම් ලැබෙනවා ඒ විශේෂක්න දැනුම හරහා කොහොමද ඒගොළන්ගේ ඉදිරි වැද කටයුතු පෙලගස්සවිය යුත්තේ කියලා ඒක යන්නන්නේ ඒකෙන් පිටුහලක් ලබා දෙෙන්ද සාමාන්‍ය ජනතාවට. තින් මෙවරත් අපි බලාපොරොත්තුවයෙන වෙනවාර්ශිවලටත් වැඩියෙන්. මේ පරියේෂණ මට්ට මේ තිබුණ සම්පන්තරණයක් නිසා ඒකෙන් වෙන අවස්ථාවට වඩා උදවක් ලැබන්න පුළුවන්ගෙල්. උදහන්නයක් විටියේට මට ගන්න පුලුවන් එක අංශයක්ක් මමතනින් කතා කර විශේෂ අංශත් තමයි නයදීම. නයදීම අපි තෝරගත්ත පත්‍රිකාව තමයි මේ පාර ශුද්‍රමූල නයදීමේ අංශයෙන් අප ලැබුණ එක තමයි විශේෂපත්‍රිකාක් හැටියට ලැබුණේ. ඒකෙන් අධ්‍යාපන අධ්‍යානයක් කරලා තිබුණා. අධ්‍යානයක් කරල තිබුණ එගුලං කෝම ඇයි මේ හුඟක්ම නැ මටික කිය න ේක් ද ුද්‍රමුූල නෑදනකො ඒ කාංශතයනෝ දැන් ස න්ස කියල තිේෙනවා ඇකොට ඇවිදිටම කමශල් ලෝන්ස් දෙනොයි කියැනෙ වෙද කටයුටු සම්බන්ධී. ඒක එ ඉගලන් හොයාගන්න තිබුණ ඒකේ දුදවලතාවයක්ත්තියෙනවාෙල් නිසා හුගක්ම මේ දෙන නය. ොල් අෑබවට පත් වෙලා තියෙන. ඒක ඒ හින්දාම හුගක් ගනාය ගත්තේ ගොළන් අහුගක් කමාරුවට පත්වෙලා තිෙන සමහරුද සිය දිවිශ රසාගැනීමම් වැඩි වෙලා තිබුණ ඒ වගේම ආණ්ඩුවට සබන්ධෙන් උදව්වක් හැටියට මේක කරාට නමුත් බොල්නාය කපාහැරීම සඳහා ලොකු මුදල්ගානක් වැයකරන්ඩ වනා ආණ්ඩුවටත්. ඒ එනිසා ඒඒ පරීක්ෂණය හරහා හොයා ගත්තා. ඒ අංශවලින් මොකක්ද වැඩියෙන් සුදුසු කියලා අපි දහා රටේ ජනතාවට වැඩියම් පළදා කාරණය මොකදේ පැතිකට මොකදදිකල ග මොක්දකිලේ අංශ තුනෙන් ති ඒ මංගීතන හොඟක් ඉස්සහට ඒක ප්‍රයෝජනවයි සාමාන්‍ය ජයනතාව හොඳයි අපි සකචා අවසන් කරන්න ප්‍රම අපි කැමති ඔබතුමාගේෙන් දැන ගානදැන් මේවැ සමුල්ලුවකින් අපි බලාපොරොතුන් කාරලා ෂ්ට වෙලාද මේ කාලය තුළදේ කියන කාරණය සහ ඉදරයේද බපොරොත්තු මොකක්ද කියෙක කැටියීමම අපි සඳහ කරන වෙලාවා වසන්නනිසා. ඔ බංහිතර සවලේදී අපි හතා කරන්න දේවල් ගොඩක් මේ රටේ ජනතාවටත් විශේෂයෙන් එකකගන්න ලමන්තත් ගොඩක් වැදගත්තේ බෑ ූල ෂේත්‍රයායටත් ගොඩක් වැදගත්තය ඒ කොළගේ වැදකටයතු තර් දුරටත් පවත්තාගෙන යන්න සංගමයක් විට ැලුවොත් බමදැන්. ගොඩක් ග්‍රීමට එකකට එන්න සීමමස්ත්‍ර ලංකා යිතනයක් එක් ඒකලන්ගේ තියන සමහර වැඩ සටහන් අලාබදායිමලකට බැංකුකරුවන්ට දෙන්න එක පලවිනි ගියසුම ඊ අපි අසං කරා ඊට පස්සේ අපි සංගමයක් විතට ලොකු බලාපොරොත්තුවත්තියන පාලිමේතු පනොතකින් ස්ටාිත වන්න මේ රටේ එකට ඉදිරියේද එතකොට මේක පලනි. කියවීම කල්ලා ඒ දෙදස් පහළට කලින්තුි පාලිමේත ද වුණා ඉතින් අපි පහුගිය කාලේ ලොකු ඉදිරියක් දියුණුවක් තිබේ නැහැ ඉ ේයම බදරාජමතය ජි්‍යවල් කරා මහතාගේ ගරු ග්‍රමතය හහිදරජ පක්ෂ ඇතතුමාගේ සහයෝගේ පි බලා පොත්තය නො මේක අතය බට පතේ හද මනක් සදතිවන්ත බද පල දව සහාගනට ේල ර අයිබවා.